අයිබෝවන් ළමාකුවන් ප්‍රථමයෙන්ම සිරස්තල පාසල් නිල ඇඳුම් ලබා දීම මාර්තු 27ට පෙර ජාත්‍යන්තර පාසල් මල්ල ක්‍රීඩා තරගාවලිය වසර දෙකකට පසු අභ්‍යාස පොත් ගැනීමේදී 135ක වට්ටමක් සිසුන්ට හැඳුනුම් පත ගන්න වයස 15 පැන්නොත් 2500ක දඩයක් නිකවැරටිය ශ්‍රී විශ්වකීර්ති පිරිවෙනට වසර 41ක් සපිරෙයි දැන් පුවත් සවිස්තරාත්මකව පාසල් සිසුන්ට නොමිල නිල ඇඳුම් ලබා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ 2023 අධ්‍යන වර්ෂයට අදාළ නිල ඇඳුම් බෙදා හැරීමේ සමාරම්භක වැඩසටහන අධ්‍යාපන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සපුගස් කන්ද ගබඩා සංකීර්ණයේදී පසුගිය 23 වෙනිදා බ්‍රහස්පතින්දා සිදු කෙරිණි. සිසුන්ගේ වයස අවශ්‍යතා වර්ණ අනුව ප්‍රමිතිගතව ඇසුරුම් කර ඇති එම තොග පහසුවෙන් බෙදා හැරිය හැකි බවත් මුලින්ම අගනුවරින් දුර බැහැර උතුර නැගෙනහිර උතුරුමැද ඌවවැනි පළාත්වල දිස්ත්‍රික්ක සඳහා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා එම නිල ඇඳුම් බෙදා හරින බව අමාත්‍යතුමා පැවසීය. දෙවනුව වයඹ මධ්‍යම දකුණු හා බස්නාහිර යන පළාත්වල බෙදා හරිමින් ඉදිරි පාසල් වාරය ආරම්භ වීමට පෙර මෙම නිල ඇඳුම් බෙදා අවසන් කිරීම රජයේ අපේක්ෂාව බව එතුමා වැඩිදුරටත් සඳහන් කළේය. ජාත්‍යන්තර පාසල් මල්ල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනේ වූ ඊයේ දින නවවාර්තා 12ක් පිහිට වීමට ක්‍රීඩික ක්‍රීඩිකාව සමත් වූහ. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩික ක්‍රීඩිකාව 2000කට ආසන්න පිරිසක් ඉදිරිපත් සිටිති. ඉසව් 104ක් වෙනුවෙන් ඔවුන් තරග වදිති. කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ ජාත්‍යන්තර පාසල් මල්ල ක්‍රීඩා උළෙල නොපැවැත්වුණු අතර ඒ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා පෙන්වීමට බාධාවක් විය. ඉදිරියේදී පාසල් සිසුන්ගේ 30%කට පාසල් උපකරණ ලබා දීමට දීපව්‍යාප්ත සතස අලවිසල් හරහා 35%ක වට්ටමක් යටතේ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ අභ්‍යාස පොත් සිසුන්ට ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිත් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය. වයස අවුරුදු 15දී ජාතික හැඳුනුම් පතක් ලබා ගැනීම අනිවාර්ය කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙම චක්‍රලේඛයට අනුව නිසි වයසේදී හැඳුනුම් පතක් ලබා නොගන්නා පුද්ගලයන් එම වයස ඉක්මවා හැඳුනුම් පත් ඉල්ලුම් කරන අවස්ථාවන්හිදී ඔවුන් රුපියල් 2500ක දඩයකට යටත් කිරීමට හැකි බව එම චක්‍රලේඛය මගින් පෙන්වා දී ඇත. අපස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට හැඳුනුම් පත් ලබා දීම සඳහා ගතයුතු පියවර සඳහන් කරමින් සියලු පාසල් වෙත සෑම වසරකදීම චක්‍රලේඛයක් නිකුත් කරන නමුත් එම පාසල් සිසුන් 50%කගේ පමණ අයදුම් පත් තම දෙපාර්තමේන්තුව වෙත යොමු නොකරන බවද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. නිකවරටිය බුදුමුත්තාව ශ්‍රී විශ්වකීර්ති මහපිරිවෙනට වසර 41ක් පිරීමේ සැමරුම් උළෙල වන්නි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක පිරිවෙන් අධ්‍යක්ෂ දොමගොල්ලේ ධර්මාරාම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අභිමානවත් අයුරින් පැවැත්වුණි. මෙහිදී පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂු සහ ගිහි සිසුන්ගේ මෙන්ම ආදි සිසුන්ගේද කවි, කතා, ගීත, ශ්ලෝක ආදී අංගවලින් උළෙල වර්ණවත් කෙරිණි. ඉතින් මේ මමයි ගගනායියයි 2023 වර්ෂයේ පෙබරවාරි මාසේ 26 වෙනිදා රජරට සේවයේදී ඉදිරිපත් කරපු ළමා පුවත්. එහෙනම් වෙනදා වගේම අද මේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩු කමෙන්ට් කරලා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා අනිත් අයට මගේ චැනල් එක ගැන දැනගන්න ෂෙයා කරන්න තමයි කරන්න ඉපා.